අයිවන් නිදුක් නීරෝගිමත් යහපත් ජයග්‍රහහි කාල පරිච්චෙදය ප්‍රාථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න ටිකක් කාලකට පස්සේ ඔන්න මාසයක් ගෙවෙද්දි අලුත් මාසයක් උදාවෙද්දි ඔබ බලාපොරොත්තු ඉන්නම ජෝතිෂ්‍යමය විග්‍රහයන් තුළ අලුත් මාසේ ඔබේ ලග්නයට කොහොමද දැනගන්න පොදු පලාපලකතනයක් දැනගන්න. ඉතින් ඒ අතර තුළ මේ මගේ ලග්න පලාපල් මම කියනදේ අහන්ඩ බලාපොරොත්තු ඔබ ගොඩක් දෙනෙක් ඉන්නවනති අන්න ඒ උදෙසා ඔන්න ඔබේ බලාපොරොත්තු සිද්ධ කරගන්න. ඔන්න වසරේ මාස අටක් සම්පූර්ණ ඉවරයි, අගෝස්තු මාසයත් ඉවරයි, ඔන්න නවවෙනි මාසේ සැප්තැම්බර් මාසේ උදා වෙන මේ සැප්තැම්බර් මාසේ ඔබේ ලග්නයට කොහොමද කතා කරමු අපි. සැප්තැම්බර් මාසේ විශේෂත්වයක් තියෙන ගොඩ දෙනෙක් මට මෙසේජ් කරලා තිබ්බ මේ දේශපාලන අනාවැ කියන්න නැද්ද කියලා. නෑ මෙහෙමයි, දේශපාලන අනාවැ කියන්න නොකියන්න හේතු කීපයක් තියෙනවා. මොකද මේ හැම දේශපාලන මතයක්ම නියෝජනය කරන මගේ බලාපොරොත්තු. ඉතින් අපේ රටේ පුරුද්දක් තියෙනවා, සාමාන්‍ය තමන් අකමැති කෙනෙක් දිනනවා, තමන් කැමති කෙනා පරදිනවා කිව්වම අර ඒක ඇත්ත නැත්ත නෙමෙයි අදාළ වෙන්නේ. ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයක් හෝ මොකක් හෝ කියන කෙනා ගැන බයිරයක් ඇති වෙන ඒ නිසා ඒක එක හේතුව. ඒ වගේම ඔය අනිත් එකනේ ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ නිවැරදිම උපන් කේන් සටහන් අවශ්‍ය ඕ නැතුව නිකන් අර අනාගණ්ඩ අනාවැක් කියන්න අවශ්‍ය නැහැ. එන එක නිසා අපි ඒ දේ ගැන නොසිතයි. මොකද හොඳින් තේරුම් ගන්න කවුරු පාලන ඔබ කවුබ හොඳ බලාපොරොත්තුයන් කවුරු පාලන දවත් 80%ක්ම ඔබේ ඉදිරිගමන දින ඔබේ ඇත. ඒක මතක තියාගන්න. මොකද අපේ රටේ ගොඩක් වරදින්න හේතු මේක. අපි නායකයෙක් පත් කරගත්ත කියලා 100%ක් කොහොම හෝ ඒ දේ ඉටු කරනතුරු බලා ඉඳීම නෙමෙයි. ඒ දේ ඔවුන්ට අපේ රට තුළ සහ මේ තුළ හැඩගැස්වීම 20%යි කරගත්තේ. අපේ ජීවිතයේ ඉතුරු සියල්ලම 80%ම තියෙන ඔබේ ඇත. ඒක නිසා කවුරු පාලනය ගත්තත් කමක් නැහැ. ඔබ ඔබේ ගමන යන්න. මොකද මොනතරම් අසාර්ථක කාල සීමා තුළ වුණත් මොනතරම් පීඩාකාරී කාල සීමා තුළ වුණත් හරි විදිහට ජීවිත දිනුම් මිනිස්සු ඕනතරම් ඉන්නවා. ඒක නිසා මේ කෙනෙක් හිතනවා නම් ඒ අසාර්ථක තමාගේ අසාර්ථක වීමට හේතුව වෙනත් අය කියලා එතන තමයි ඔබේ තියෙන ලොකුම ගැටලුව. කාගේවත් මතේ තමන්ගේ අසාර්ථකභාවය ගැන හිතලා වැඩක් නැහැ. මොකද අසාර්ථක තමන්නේ. දැන් ඔබ අසාර්ථක වුණා කියලා ඔබට ජීවිතේ වැටුණා කියලා ඔය කවුරුත් වෙනවද අනේ අපේ හින්දායි ඔබ අසාර්ථක උනේ ඒ නිසා මම දැන් උදව් කරන ඔබට ගොඩ යන්න කියලා එනවද? නැහැනේ. එහෙනම් අසාර්ථක උනොත් තමන්ට. එහෙනම් අසාර්ථක නොවි ඉන්නත් සාර්ථක වෙන්නත් සනීකරම අතේ තියෙන ඔබේ, වෙන කාගේවත් නෙමෙයි. අන්නේ දේ ඔළුවේ තියාගෙන ඔබ ඔබගේ ගමන යන කා එක්කවත් රණ්ඩු වෙන්න අමනාපෙන් මේ හිතවත් කම්පාවතේ මිනිසුත් එක්ක රණ්ඩු වෙන්න මේ දේශපාලකයන් නිසා ඔබ යන්න එපා. කාටවත් හානියක් නොවන පරිදි, කාටවත් කරදරයක් නොවන පරිදි ඔබ ඔබගේ දියුණුව පවත්වා ගන්න උත්සාහ කරන්න. හැකි හැම වෙලේම අන්නයට උදව්වක් කරන්න. ඒ දේ තුල ගමනක් යම්. ඉතින් අද වැඩසටහනට යොමු වුණොත් ඉතින් මේ අගෝස්තු මාසය ගෙවිලා සැප්තැම්බර් මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. විශේෂයෙන් මේ පලාපල කතනය තුළ දීර්ඝයි ටිකක්. ඒක මුලින්ම කියනවා ඔබට මේ දීර්ඝ වැඩන මට බැනින්න එපා. ඔබ මේ වැඩසටහන අහන්න නැතුව. මොකද මෙතන වැදගත්කම තියෙන්නේ මේ ලග්න පලාපල පමණක් නෙමෙයි කතාව. මොකද්ද වෙන්නේ, මේ මොනවා, මෙන්න මේ කාලේ අසුබයි, මේවා අසුබයි මෙහෙම කිය කිය අර ඔළුව වට්ටන්නවත් ඔබව යම්කිසි ඕනට සුබයි කියලා ඔබ ඉහිලින් තියනවා නේ මට අවශ්‍ය වෙන්නේ. අසුබ නම් කොතනද අසුබ? එහෙනම් ඒ අසුබ නැති කරගන්නේ කොහොමද? එහෙනම් ඒ වගේ කතා බහක් යන. ඒක නිසා ටිකක් දීර්ඝ වෙනවා. නිකන් ආවට ගියා නිකන් පලාපල කියලා තේරුමක් නැහැ. ඒ නිසා මේ ක්‍රමයට කැමති අය මේ වැඩසටහන අහන්න කියලා කියනවා. අනිත් අය තරහ වෙන්නේ නැතු ඔබ මේ වැඩසටහන අහන්න එපා. මොකද කාලය අපරාධ වෙනවා. ඉතින් තව දෙයක්, මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන්ම කරන්න වග බලාගන්න. ඒ දේ තුල තමයි මේ කතා කරන්නේ අපි. මේ සැප්තැම්බර් මාසේ කොහොමද කියන එකටත් වඩා මේ සැප්තැම්බර් මාසේ අතිශයින් සුබ මාසයක් කරගන්න කොහොමද? මොන අපල උපද්‍රවකාරී තත්ත්වයන් මොන අසුභකාරී තත්ත්වයන් තිබ්බ? දැන් මේ කේන්සටහන් තුළ මේ කාලය සීමත තමාල ලග්නට අසුභයි. හැබැයි ඒ අසුභයි කියලා ගැටලුවක් එන්නේ. මේ කියන විදිහට වැඩ කරොත් ඔබට කොච්චර අසුභ වුණත් සුබ මේ කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිදු නිවැරදි අහලා ඒ කියන දේවල් තුළ ගත යුත් අරගෙන ජ්‍යොතිෂ්‍යම හැමදාම කියන ජ්‍යොතිෂය තුළත් ඕනට ඇබ්බැහි වෙලා ඉන්න හැම වෙලෙම දවස ගන්න පලාපලා හා ඒවා කිය කිය ඔළුව අවුල් කරගන්නවත් ඒකට උඩින් අත්ින් නෙමෙයි ඉන්න ඕනේ. මේ දේ තුළ ගත යුත්ත ගත්තා ඔබ ඔබගේ ජීවිතය ගෙනියච්චා. වැදගත් දේ ගත්තා. ඒ වගේ තමයි ඕනෑම දෙයක් ඕනට වඩා ඕනෙම නෑ. ඒක නිසා ඒ බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ජ්‍යොතිෂය ගැන බුද්ධියෙන් කටයුතු කරන අයට ඉතාමත් වටිනා දෙයක්. හැබැයි ඒ තුළ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් කටයුතු කරන ඒ දේ තුළ ඕනට වඩා ඇබ්බැහි වෙනවනම් ඒක විනාශයට මුලක්. ඒක හොඳට මතක තියාගෙන අපි යන් අද වැඩසටහනට. රාශි චක්‍රයේ හතරවන රාශිය ලග්නාධිපති සඳු ග්‍රහය එමෙතත් චන්ද්‍රයා වුණු කටක ලග්න. කටක ලග්න හිමිනේ ආයුබෝවන්. ඉතින් මෙන්න මේ සුවිශේෂී වූ සැප්තැම්බර් මාසය, ඒ කියන්නේ 2024 වසරේ 9 වන මාසය කටක ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මාසය ආරම්භ වන මොහොතේ ඔබගේ ලග්නාධිපති චන්ද්‍රයා ලග්න භාවයේම සක්ෂේත්‍ර බුධ සමග සංයෝග වෙලා ඉන්නවා. බුධ සතුරු භාවයෙන් ඔබගේ ලග්න භාවයේ ඉද්දි දෙවැන්න තුල දෙවැන්නාධිපතිය ධනස්ථානාධිපතිය ධනස්ථානයේ තුලම ඔන්න සක්ෂේත්‍රව රැඳී ඉන්නවා. ඒ වගේම කේතු සිකුරු
ඔබගේ තුන්ගනි භාවේ ඉන්න සිකුරු නීච භාවයෙන් හේතු සතුරු භාවයෙන් ඒවගේම ඔබ ්‍රෂ්ටමේ රාශ්කයක් තවමත්තු යාත්මක වෙන ඒක පදන්න ලබන මාර්තු දක්වා ද වසර දෙක හමාරෙන් සෑහන කොටසක්ගේ විලිවරයි රින්ද සෙනසුරු ගහය වක්්‍රව ඔබගේ අටවැනි භාවේ තැන්පත්තුලයින්න ඒත් ක්ෂේෂ්‍රව කුම්ඹරාශය තුළ ඒවගේම රාහු ගහය ඔබගේ නම්මනි භාවයට අද ගුරු සතුරු භාවෙන් ඔබගේ කුලස්සනි භාවත් කුජ ඔබගේ දුලස්සනි භාව සතුරුවත් ගමන් කරනද මේ මාසේ තුළ ග්‍රහ පීටීම් ගැන කතරම මාසේ ආරම්භ වෙද්දී චුට්ටක් ග්‍රහයින් ටිකත් දුර්වල තත්ත්වයක සමහර ග්‍රහයින් වැඩි වශයෙන් පවතින තත්ත්වයක් පෙන්නුම් කරත් මේ මාසේ 20 වෙනිදා වගේ වෙද්දී ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා සෑහෙන දුරට ওই තත්ත්වය අර ග්‍රහයන්ගේ පිහිටීම් ග්‍රහයන්ගේ යම්කිසි තත්ත්වයන් තුළ බලවත් භාවයක් ඇති කර ගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ මාසයේ තුල කටක ලග්නමියන්ගේ ආර්ථික රටාව රැකිරක්ෂා ව්‍යාපාර තුල කොහොම වේවිද කියලා කතා කරමුකෝ අපි මුලින්. ඉතින් මේ කාල පරිච්ඡේද තුල කටක ලග්න හිමියෝ යම්කිසි ආකාරයකින් ස්ථාවර ආර්ථික මාර්ග සකසා ගන්න පෙහිවින්ම උත්සාහ දරන කාලයක් වගේ මේ දේවල් ක්‍රියාත්මක කාලය. මොකද පහුගිය කාල සීමාව පුරාවටම කටක ලග්නමියෝ සැලසුම් කරනවා යම්කිසි ආකාරයකින් කරන්න උත්සාහ කරනවා. ඉතින් ටිකක් උඩට යනවා ඒත් එක්කම කඩා වැටීම ඇති වෙනවා ඒ දේවල් මගහැරනවා බාධා සිදු වෙනවා. ඔය වගේ නෙමෙයි පහුගිය වසර දෙකකට ආසන්න කාලයක් කටක ලග්නේමියන් ගත කරපු කාල පරිච්ඡේදේ. නමුත් මේ කාල සීමා තුළ යම් තාක් දුරට ටික දීර්ඝ වශයෙන් මේක පවත්වා යන්න හැකියාවක් ලැබෙනවා. වගේම තවත් පුංචි කාරණාවක් වෙනවා විශේෂයෙන්ම ඔබ යම්කිසි සැහැල්ලුවකින් තමන්ගේ වෘත්තීය කටයුතු රැකියාක්ෂා කටයුතු කරන්න වග බලා ගන්න. මේ කාල සීමා තුළ එතරම්ම මානසික වශයෙන් පහුගිය කාල සීමා තුළ පැවති තරම් පීඩාකාරී තත්ත්වයන් යම්කිසි ආකාරයකින් අර තද බල ලෙස මානස විරවුල්ල ගත කරපු කාල පරිච්ඡේදයන් ගිව්වේ කටක ලග්න හිමියෝ. ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ එහෙම තත්ත්වයක් නැතිව ඔබ සෑහෙන දුරට අර ඔබගේ මනස ව්‍යාකූලත්වයෙන් මිදිලා සැහැල්ලුවෙන් පවත්වා යන්න උත්සාහ කරනා වගේම තමන්ගේ සැහැල්ලුභාවය තමන් වෙනදේලා යම්කිසි ආකාරයකින් නිදහස් භාවයෙන් නිවහල් භාවයෙන් කටයුතු කරනවා කියලා චුට්ටක් ලෝකෙට පේන්නත් කටයුතු කරන්න ඔබ උත්සාහ කරනවා. ඒ තත්ත්වයන් තුළ මෙහෙමයි අර යම්කිසි පීඩනයක් පිට කරන වග කියන දේ අනිත් අර පැහැදිලි වෙනවනේ අර ඔබ ඒක ලෝකෙට පෙන්වන්න කියන උත්සාහ කරනවා. ඔබ මනස නිරවුල්ව පවත්වා යෑම යම්කිසි සැහැල්ලුවෙන් පවත්වා යෑම අතිශයම යහපත්. හැබැයි අර කාටවත් පේන්න යම්කිසි දේවල් කරන්න කොහෙත්ම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ කොහොමත් මේ කාල පරිච්ඡේද තුළ තමන්ගේ සාර්ථකත්වය තමන්ගේ යම්කිසි ආකාර ස්ථාවරත්වය රහසේ පවත්වා ගන්නා තරමට යහපත් වේවි. ඒක නිසා මොකද මේ කාල පරිච්ඡේද තුළ කියන තරම් අර ලොකුවට එකපාරම මිනිස්සුක නැගිටින්න බෑනේ. ඒ නිසා අර නැති සාර්ථකත්වයක් පෙන්වන්න අවශ්‍යත් නැහැනේ. හැබැයි කුමන හෝ තත්ත්වයන් තුළ තමන්ගේ යම්කිසි ආකාරයකින් තැන්පත් ධනය ඉතිරි කරගන්න ලැබෙන කාල පරිච්ඡේදයක්. ඔන්න දැන් පහුගිය කාල සීමා තුළම යම් තාදුර තමන්ගේ වියහිදම් පස වැඩි වෙනවා. ලැබීම් ලැබුණත් සමහරක් වෙලාට ඒ දේවල් අර යම්කිසි ආකාරකින් පවත්තා යන්න අමාරුයි. ලැබෙන දේ ලැබෙන්න කලින් වියදම් වෙනවා, අතට එනවා අනිත් පැත්තට යනවා. සමහරක් වෙලාට හම්බ කරපු එක මදි වියදම් ගන්න. හැබැයි ඔන්න පොඩ්ඩක් මේ කාල පරිච්ඡේදය තුළ මේ විශේෂයෙන් මේ සැප්තැම්බර් මාසය තුළ කටක ලග්න හිමියෝ තරමක් දුරට සංයමයකින් තමන්ගේ වියහිදම් වැය කිරීම ගැන කටයුතු කරනවා. ඒ කියන්නේ යම් තාක් දුරට මේ කාල සීමා තුළ පාලනයකින් වියදම් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම තරමක් දුරට තමන්ටත් නොදැනෙන සමහරක් තමන්ටත් නොදැනෙන පොඩ්ඩක් ඉතිරි කරන්ද ඔලුවක් වෙනවා. හිතනවා කාටත් කියන්න ඕනේ, මමත් දැනගන්න ඕනේ ගිහින් කීයක් හරි පොඩ්ඩක් ඔය කාඩ් එකක් නැති අකවුන්ට්ස් තියෙන්නේ, නැත්නම් කාඩ් වල තිබ්බොත් නම් දැම්ම ගත්තා අන්න නැති අකවුන්ට් එකට දාලා කීයක් හරි ඉතුරු කරගන්න අන්න මේ කාලේ පෙළඹෙනවා. අන්න ඒක නිසාවෙන් ඒක යහපත්. ඒක මොකද කටක ලග්න හිමියන්ට කාලයක් තිස්සේ විශේෂයෙන් මේ පහුගිය වසර දෙක තුළම ඉතිරි කරගන්න හැකියාවක් හම්බුනේ නැහැ. මොන දේ ආවත් රුපියල් 100ක් අතරෙද්දී 200ක් වියදම් වෙන දේවල් හැදෙනවා. අන්න ඒ தත්ය චුට්ටක් ඔන්න සැප්තැම්බර් මාස තුල වෙනස් වෙනවා. හැබැයි ඒකට ඔබ බුද්ධිමත් ඉදිරියට දීර්ඝව සැලසුමක් කටයුතු කරොත් ඒක දීර්ඝ කාලිනව පවත්වා යෑමේ ප්‍රබල හැකියාවකුත් ඔන්න කටක ලග්න හිමියන් තුල තියෙනවා. මේ කාල පරිච්ඡේද තුල ඔබ යම්කිසි ආකාරයකින් දැන් කරන දේවල් තුල එකකින් සෑහීමකටපත් නොවන தත්ත්වෙකුත් පෙන්눔 කරනවා. ඔබගේ සැලසුම් ටිකක් විශාලයි. ඒ කියන්නේ ඔබ ප්ලෑන් කරන දේවල් ගොඩක් විශාලයි. ඒකට ඔබට තාම දැන් මේ කාල සීමා තුළ යම්කිසි ස්ථාවරයක් හැදුණත් ඒක මදි කියන දේ හැම වෙලෙම තියෙන නිසාවෙන් නොයෙකුත් ක්‍රම තුළ තවත් මුදල් උපයන්න යම්කිසි ආකාර වෘත්තියක් කරන ගමන් තව වෘත්තියක් ව්‍යාපාරයක් කරන්ද හැම වෙලෙම ඔළුවේ තියෙන. හැබැයි ඔබ මේ වෙලාවේ ඒ දේවල් සැලසුම් කරත් ඔබ කල්පනා කරත් ඒවා ක්‍රියාත්මක කරන්න
වැඩි වශයෙන් වග බලාගන්නේ නැහැ. තව පැත්තකින් මේ කාල පරිච්ඡේද තුළ ඔය ඉඩම් කඩම් විකුණන්න නැත්නම් තමන්ගේ කියන වාහනය මොකක් හරි දැක් විකුණන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඔන්න මේ කාල සීමා තුළ ඒ දේ ඉලක්ක කරගෙන කටයුතු කරොත් ඔබට ඒ දේ විකුණා ගන්න හැකියාව පවතිනවා. ඒ දේවල් ඔන්න ප්‍රමාද වෙන් තිබ්බනම් ඔබ ඉඩමක් කඩමක් විකුණන වාහනයක් කරන නැත්නම් මොනා හරි දෙයක් ඔබගේ දෙයක් විකුණන්න බලාපොරොත්තු වෙන ඒ දේවල් ප්‍රමාද වෙ තිබ්බනම් ඔන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ දේවල් ඒ විදිහටම කරලා ඔබේ ඔබට යම්කිසි ආකාරයෙන් ඒ ඔබගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි අර ඒවා ලැබුණා කියලත් දැන් අනවශ්‍ය වියදම් වලට යන්න ලොකුවට කැමැත්තක් නැහැ. ඉස්සල්ලාම අර ඔබ කරන්න අත්‍යවශ්‍යම වියදම් ටික කරලා යම්කිසි ඔබගේ අනාගතය උදෙසා යම්කිසි ආයෝජනයක් කරන්ද ඔබ පොඩ්ඩක් පෙළඹෙනවා. ඒක යහපත්. මේ කාල පරිච්ඡේද තුළ ඔබ ගන්ත ඔබ යම්කිසි ආකාරයෙන් ස්ථාවර මනසක් තුළ ඇති කරගත්තේ තීන්දුව තීරණ පුළුවන් තරම් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්ද මේ වෙලාවේ. මොකද හේතුව අර නිවැරදි තීන්දුව තීරණ කාලයකට පස්සේ කට්ටකලක් නෙමෙයිට ගන්න ලැබෙන කාලපු සීමාවක් ගන්න තීන්දුව තියෙන නිවැරදි වෙන කාල පරිච්ඡේදය. හැබැයි චොට්ටක් ඔළුව යොමු වෙන ඔය එක එක යම්කිසි ආකාරකින් අර ණය වෙන්න. හැබැයි මේ ණය වෙන්නේ අත්‍යවශ්‍යම කාරණාවන් තුළ. ඒ නිසා ඒ දේවල් යම්කිසි සැලසුමක් එක්ක කරනවා නම් ලොකු ගැටලුවකුත් නැහැ. මොකද හේතුව ඔබ මේ වෙලාවේ අර වෙන්න යම්කිසි තියෙන ගැටලුවක් निराකරණය කරගැනීම උදෙසා ණය වෙන්න බලාපොරොත්තු වෙනවා. ඕන ණයක් ඉල්ලුවොත් මේක අර ණයක් ලැබෙනවා. මේ කාල සීමාව තුළ ඔන්න යම්කිසි අතමාරුවක් ආයෙ හරි ඉල්ලුවොත් ලැබෙනවා. හැබැයි ඒ දේවලුත් නිවැරදි මූල්‍ය පරිපාලනය තුරකරනද වග බලා ගන්න. එතකොට ඒ දේවල් එතරම්ම ගැටුකාරී තත්ත්වයක් වෙන්නේ නැහැ. හැබැයි ඔය අධික පොලිය වලට මේ ෂණික අතමාරු ගන්න නෙමෙයි, පුළුවන් තරම් බුද්ධිමත් යම්කිසි ආකාරයකින් අර පොලිය කියන දේ තිතාමත්ම බරපතලයිනේ. ඒ නිසා අවම පොලියට ගන්න පුළුවන් තැනකදී බැංකුවක් ඒ වගේ මූල් ආයතනයක් කරා ඒ වගේ දෙයක් ගන්න උත්සාහ කරන්න. ඒ දේවල් හරියනවා. ඒ වගේම ඒ දේවල් අර ක්‍රියාත්මක වෙද්දී ඔබ ඔබතුල සැලසුමක් තියෙනව නැත්තේ නෑ. නමුත් ඒ සැලසුම පුළුවන් තරම් අර සූක්ෂම සුමටව සිද්ධ කරන්න, කිසිම ඔබට හානියක් නොවන සතයක් අපතේ නොවන විදිහට කරන්න වග බලා ගන්න. හැබැයි පහුගිය කාලේ සාපේක්ෂව ඔබ ඒ ගැන හිතනවා. ඒ නිසා ඒ තුළ සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. රැකියාව තුළ ගත්තත් විශේෂයෙන් මේ කාල සීමා තුළ චොට්ටක් අර රැකියාව ස්ථාවර රැකියාව තුළ ලැබීම් කියන දේවල්, ඒ කියන්නේ ඒ දේවල් ඔබට අහිමි වීමක් නෙවෙයි මම කියන්නේ, පොඩ්ඩ ප්‍රමාද වීමක් නම් තියෙනවා මේ මාසේ. විශේෂයෙන්ම 25 වෙනකන් වගේ ඔය දීමනා හෝ මොකක් හෝ දේවල් ඔබට ලැබෙන තියෙන දේවල් නොලැබී තිබ්බනම් නැත්තම් මොකක් හෝ දෙයකදී ඔබගේ පඩියට යම්කිසි දෙයක් අඩු වෙලා පොඩ්ඩක් ප්‍රමාද වෙලා ඔය කුමන හෝ දෙයක් නැත්තම් කාට හරි මුදලක් දීලා නොලැබී තිබ්බන, එහෙම නැත්තම් යම්කිසි ආකාරයකින් ඔබට ලැබෙන තියෙන බෝනස් එකක් ප්‍රමාද වෙලා තිබ්බන, අන්න ඒක චුට්ටක් තව ටිකක් තව දුරටත් මේ විසින්ද දක්වා ප්‍රමාද වෙන තත්ත්වයක් පෙන්වන්න ඕන. හැබැයි ප්‍රමාද වුණා කියලා කොහෙත්ම මානසිකව වැදවැටෙන්න අවශ්‍ය නැහැ. ඒ දේ ගැන කලකිරෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ඔබට ලැබෙනවා මේ විසින්ද පස්සේ කාල සීමාව තුළ. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න මේ කාල පරිච්ඡේද තුළ. සමහරක්කාට අර හිඟ වැටුප් එක්කම ඉදිරි වැටුප ලැබෙන්න ප්‍රබල ඉඩකඩක් පවතිනවා. එතකොට තව පැත්තෙන් ගතරම මේ එකට වැඩ කරනත් එක වැඩ කරද්දී නම් ඔබ චුට්ටක් යම්කිසි ආකාරයකින් අනිත් අයව යම්කිසි ආකාරයකින් ඔවුන්ට බාධා ඇති කරන්න, මේ හිතාමතා කරන දේවල් නෙමෙයි. ඔබ පොඩ්ඩක් මේ කාලේ අර ටික සැහැල්ලුනුත් ඉන්නවා කියලා කිව්වනේ. අන්න ඒව හේතු කොටගෙන ඔබ නිසා අනිත් අයට බාධා සිද්ධ වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි ඒවන් ලොකු ගැටලු කරතත්ත්වයක් නැවුණත් අනිත් අයට බාධා නොවන ආකාරයෙන් වෙන්න වග බලා ගන්න. මොකද හේතු වෙන්නේ, හේතුව දැන් අර එකට වැඩ කරයිද්දී ඔය වගේ පුංචි පුංචි ආරාවලුත් කාලයක් ගිහිල්ලා ටික දුරදි ගියන්න තිරකට පතන මේ කාලේ ටිකක් එක පහුගේ කාලට සාපේක්ෂව එකට වැඩ කරන අයත් එක්කත් සැහැල්ලුවෙන් වැඩ කරන් යනවා. ඔවුන් එක්කත් යම්කිසි සහයෝගයෙන් වැඩ කරන් යනවා. ඒ දේවල් තුල යනවා. හැබැයි අර වගේ පුංචි පුංචි දේවල් දෙන ඔබ දුරදිග නොසිතා කරන කටයුතු නිසා, අනිත් පැත්තෙන් තමා දුරදිග හිතන්නේ නැතුව කියන වචන නිසා පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන සමහරුන්ගේ හිත රිදෙන ඊටකට පවතිනවා. ඒකට හේතු වෙන්නේ ඔබත් ඒක හිත රිදින් රිදීමේ ආරම්භණෙන් කියන දේවල් නෙමෙයි. තරමද්දට එකට කතා බහ කරන්නේ දුරදිග යද්දි කතාවල් අර ඔබට ඔබ පාලනයක් නැතිවීම හේතු කොටගෙන අන්න ඒ වගේ දේවල් සිදු වෙන්න ඊටකට පවතින. ඒක නිසා පොඩ්ඩක් වචන භාවිතයේදී ඔබ කියන දේ ගැන හොඳ අදහසක් ඇති, ඔබ කියන දේ ගැන හොඳ අර ඔබ මනසින් හිතලා මේ දේ තුලින් යම්කිසි කාටවත් හානියක් වේද, කාගත් හිත රිදීමක් ඇති වේද දුරදිග හිතලා ඒ දේවල් කියන්න වගේ බලා ගන්න. නැත්නම් මේ කාල සීමාව තුළ තියෙන සැහැල්ලුව නිසාම අනවශ්‍ය වචන කටකලක් හිමියන් තුලින් අනිත් අයගේ හිත රිදෙන විදිහට එළියට එන්න ඉඩකට පවතිනවා. ඒ නිසා ටිකක් සැලකිලිමත්ව වචන භාවිතා කරන්න උත්සාහ දරන්න. ඒ වගේම සාමාන්‍යයෙන් විදේශ සම්බන්ධතා තුළ කටයුතු කරන යම්කිසි නිතර විදේශ ගත වෙන කියන්නේ කෙටි විදේශ ගමන් බිම යන ව්‍යාපාර කරන අයට ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ හදිස්සි විදේශ ගමන් බිමන් යෙදෙන කාලයක් යම්කිසි ආකාරයකින් අර මේවා මේ දීර්ඝ කාලීනව විදේශයන් රැඳී සිටීමට වඩා
එහෙමත් ඒතත් වෙනුත් යම්තා දුර පදින ඊටත් වඩා අර ශනේන් විදෙස්ගත වෙලා උන නැවත තමන්ගේ ව්‍යාපාර කටයුත්තක් කරන එන්න ඒ දේවල් තුළ සම්බන්ධතා පවත්වන්න සාකච්ඡා වලට අන්න ඒ වගේ දේවල් වලට මේ කාලේ විදෙස්ගත වෙන්න විශේෂ වශයෙන්ම ඉඩකඩ බොහොමයක් දුරට පවතින කාල පරිච්ඡේද කටක ලග්න හිමියන්ට ඒ වගේම සාමාන්‍යයෙන් රැකිරක්ෂාවක් සඳහා විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වුණත් ඒ සඳහා මේ කාලේ අර ප්‍රමාද වෙමින් තිබ්බනම් ඒ දේවල් තරමදුරට අර ඉක්මන් කාලීව සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් විදෙස් ගත වෙලා ඉන්නත් මේ කියන හැම දෙයක්ම ඔබට ආදාළ දැන් ඔය මම මුලින් ඉඳන් කියන් ආපු ඒ රැකියාව තුළ කටයුතු කරන ආකාරය සියල්ල විදෙස් ගත වෙලා ඉන්නට ආදාළයි මේ කියන හැම දෙයක් මේක අර විශේෂයෙන් ඔබව යම් කිසියකට මේ විදෙස් ගත වෙලා ඉන්න අයට කියලා විශේෂයෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ කියන හැම දෙයක්ම ඔබට වළංගු වෙනවා ඔබත් විශේෂයෙන්ම එකට වැඩ කරන තැන්වලදී එහෙම අර මං කිව්ව ටිකක් සැහැල්ලුවෙන් වැඩ කරන්න ගිහිල්ලා පොඩි පොඩි දේවල් එන්න තියෙන ඔය යම් කිසිය ඔබ අතින් ඔය යන්ත්‍ර සූත්‍ර නැත්නම් වටනා කියන දේවල් පොඩ්ඩක් කැඩෙන්න බිඳෙන්න ඒ දේවල් නිසා පොඩි පොඩි දේවල් වෙන්න ඊළඟට පාදන ඒස ටිකක් ඒක ටිකක් අර අනිවාර්යයෙන්ම හයිලයිට් කළාම ඔබට කිව්වේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඒ වගේ තත්ත්ව තුළ විශේෂයෙන් විදෙස්ගතලා ඉන්න අය ඒ වගේම මේ කාලපච්චයේ ව්‍යාපාර කරන කටක ලග්න හිමියන්ට ඔබගේ ව්‍යාපාරය තුළ යම් කිසි නවමු තත්ත්වයක් නවම අලුත් විදිහට හිතලා ව්‍යාපාරය වෙනස් කරන්න නැත්නම් ඔය කරන් යන ව්‍යාපාරය යම් තාක් දුරට ටිකක් පැත්තකින් තියලා අලුත් ව්‍යාපාර ගැන අලුත් පැත්තක් ගැන හිතනද හිතන කාලයක් ඒක හොඳයි හැබැයි පුළුවන් තරම් අර තියෙන දේ එකපාර අතරින් යන්න උත්සාහ කරන්නත් එපා ඒ දේවල් තුළ තියෙන යම් කිසි අර තද බල ගැටලුකාරී තත්ත්ව තියෙනනම් ඒ දේවල් අතරට කමන්නේ නැත්නම් ඒ පුළුවන් තරම් ඒ දේත් කරන් යන ගමන් ඔබ අලුත් දෙත් කරන් ගිහිල්ලා අනේ ඊට පස්සේ ඒ දෙත් යම් කිසි ස්ථාවරයක් ගත්තට පස්සේ අර දේ අතරින් මොකද හේතුව මේ ලැබීම් කියන දේවල් මේ මාසය තුළ සැහැනදොට යහපත් ලෙස පවතිනවා ලැබුණත් අතතර යම් කිසි ආකාරයෙන් ඔබට අවශ්‍ය කරන ලාට අවශ්‍ය දේ කරන්න හැකියාව පරදින විදිහට ඒ ලැබීම් තමයි තමන්ට ඒ මුදල ලැබෙනවා හැබැයි මේක අර දීර්ඝ කාලින පවත්තන් යන මේ ලැබෙන අවස්ථාවව බුද්ධිමත්ව අර පාවිච්චි කරනවා නේ ඒකයි මම කිව්වේ අර තියෙන ආදායම් මාර්ග දැන් රැකියාවක් කරන ගම ව්‍යාපාරයක් කරන දෙනවා රැකියාව අතහැරලා දාලා එකපාර ව්‍යාපාරට යොමු වෙන්න යන්න ඒ වගේ සිතුවිලි පහළ වෙනවා ඒ දේවල් කරන්න යන්න එපා ඒ රැකියාව කරන ගමන් සුළුෙන් ආරම්භ කළා යම් කිසි ස්ථාවරත්වයක් දක්වාගෙන යන්න උත්සාහ කරන්න ඊට පස්සේ ඔබ ගන්න තීරණයක් ගන්න උත්සාහ කරන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා ටිකක් යම් කිසි ආකාරයකින් ටිකක් කාර්යබහුල වෙන්න ඉඩ වෙනවා ඒව කරන් දෙන්නේ ජීවිතය තුළ අපේ ජීවිතය තුළ ජයග්‍රහණයේ 100%ක් දෙන අපේ අතේ මම ඒකනේ කියන්නේ ඒ නිසා අපි පුළුවන් තරම් අපි දෛවයට අභියෝග කරගන්න ඕන මොකද කටකලක් නෙමෙයි මේ දේ කියන්නේ මේ දෛවයත් එක්ක ලොකු ඝට්ටණයකින් කාලයක් ගත කරේ දැන් ටිකක් සැහැල්ලුවක් දෙනුනට පහුගිය වසර දෙකම එහෙමනේ අනේ ඒක නිසා නොන්න දෛවයට අභියෝග කරමින් යන්න ඉදිරියට කොහෙත්ම කාටවත් වැරදි කියන්නේ නැපා තමන්ගේ කඩාවැටීමට සමහරක් අර තමන්ගේ කඩාවැටීමට හේතු වෙච්ච අනිත්‍යගේ බලපෑම තියෙන බලන් හැබැයි ඒවා කියෙව්වා කියලා කවදාකවත් ඒක සාධාරණීකරණය කරන්න බෑ මොකද වැටලා තියන්නේ ඔබ ඒ නිසා කාටවත් ඇඟිලි දික් කරන්න නැතුව තමන්මත් 100%ක් තියාගෙන තමන්ගේ ඉලක්කයට මහන්සිලා මේ කාලේ කටයුතු කරන මොකද මේ කාලේ මහන්සිලා කටයුතු කරන්න ඔබට ඒ දේ තුළ හොඳ ප්‍රතිඵල ලැබෙන කාලයක් ඔබ මහන්සින තරමටම ඔබට ප්‍රතිඵල ලැබෙන එහෙනම් වැඩි වශයෙන් වැඩි වැඩියෙන් මහන්සි වෙලා කටයුතු කරන්න වග බලා ගන්න මේ කියන්නේ මේ නොකා නොබී නිදා ගන්න නැතුව සෞඛ්‍ය ගැන හිතන්න නැතුව වැඩ කරන්න කියලා නෙමෙයි සියලු දේ සැලසුමක් එක්ක හරියට කාලය අර කළමනාකරණය කරගනිමින් මහන්සි වෙන්න ඔබට දිනන්න පුළුවන් චුට්ටක් කම්මැලික මතරින් මැදින් මැදින් හීනිහිනි කම්මැලිකම් එනවා ඒකයි මේ දේ මම එහෙම කියන්න උනේ ඒක නිසා මොන කඩකලක් නෙමෙයින්ට මේ කාල පරිච්ඡේදවල වෘත්තීය මේ තත්ත්වයන් තුළ යම් කිසි ආකාරයකින් ආර්ථික මේ තත්ත්වයන් තුළ රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ සෑහෙන කැපිපෙන්න සහනයක් අත්වන කාල පරිච්ඡේද මේ සහනය දීර්ඝ වශයෙන් පවත්වා යන්න උත්සාහ කරන ඒ රාෂ්ට්‍ර ගැන ලොකුට හිතන්න එපා ඒ රාෂ්ට්‍ර කීකේ ගොඩාක් බය කරනවා ජ්‍යොතිෂ්‍යවේදීන් කියන අය ගය කලබල වෙන්න එපා මොකද ඒ රාෂ්ට්‍රයේ කෙන්දේ ගැන මම හැමදාම කියලා තියෙනවානේ ඒවට කියන පිළියම් පිළියෙදුත් තියෙනවා තව ටික කාලයක් තියෙන්නේ අනිවාර්යෙන් වීඩියෝ අවසන් කරන පිළියම් පිළියෙද නිවැරදිව කටකලක් නෙමෙයි කරන්න ඔබට එතකොට ඔය කියන තත්ත්වෙන් තුල ඔය බරපතල විදිහේ අසුබ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. පෞල් ජීවිතේ කුටුම්බ ජීවිත ගැන කතා කරොත් මේ කාල පරිච්ඡේද තුල ඔන්න පෞලේ අයගෙන් ඔබට සෑහෙන සහයෝගයක් ලැබෙන මේ වෙලාවේ ඔබට ඔය පහුගේ කාලයේ පුරාවට තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් ප්‍රශ්න ගැටලු ආර්ථික මෙත් දුෂ්කරතා වෙන්න පුළුවන් යම් කිසි මොකක් හරි සම්බන්ධතා තුළ ගැටලු වෙන්න පුළුවන් නැත්නම් කුමන හෝ තත්ත්වයන් තුල ඔබට තියෙන ගැටලු निराකරණය කරන්න ඔබේ පෞලේ ඔබේ අයගේ ඔබට ළඟින්ම ඉන්න අයගේ මේ සහාය ලැබෙන කාල පරිච්ඡේදයේ දේවල් තුල ඔවුන් හැම වෙලේම ඔබ ගැන හොයලා බලලා ඔබට යම් කිසි සහායක් දක්වනවා ඔබට හැම වෙලේම අර ඔබව සැහැල්ලුවෙන් තියන ඔබේ මනස යම් කිසි ආකාර ශක්තිමත් භාවෙන් සතුටින් තියන ගොඩාක් වෙලාට මේ කාලේ පවුලේ උත්සාහ දරනවා හැබැයි අර මතක තියාගෙන අර කියපු දේ අර ඔබ දුරදිගෙන සිතා කියන වචන නිසා ඔන්න පවුලයාගේ හිතරි දෙන්න අන්න ඔවුන්ට බාධා වෙන්න ඔබ කරන කටයුතු වල ඉඩ තියෙනවා හැබැයි මේ දේවල් ඔවුන් එතරම්ම ලොකුවට ගණන් ගන්නෑ කියා කරන්නේ හැබැයි අර මෙතරම් ඔබට රැකවරණයක් ඔබට යම් තාක් දුරට සහයක් දෙන අයට ඒ වචනකින්වත්
හිත්‍රදීමක් නැතන් මොකක් හෝ ක්‍රියාවකින්වත් බාධාවක් නොවෙන්න ඔබ තුළින් වග බලා ගන්න. මොකද හේතුව පොඩ්ඩක් මේ කාලේ ඔබ ටිකක් අර පෞද්ගලික කුටුම්බ ජීවිත ගත්තත් ටිකක් අර අනුන් ගැන හිතන තත්ත්වය ටිකක් අඩුයි. ඒ කියන්නේ මේක මේ තතබල ආත්මార్థකාමීත්වයක් කියන එක නෙවෙයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අර ඔබ ටිකක් දුර දිග හිතන්නේ, අනිත් අය ගැන ලොකුවට හිතන්නේ, අර සැහැල්ලුවෙන්ම ඉන්න උත්සාහ කරන්නේ. අන්න ඒ තත්ත්වෙ චුට්ටක් කටකලක් නෙමෙයෝ මේ කාලේ වෙනස් කරගන්න උත්සාහ දරන්න. අර එතකොට 100%ක් අර පර්ෆෙක්ට් විදිහටම පෞද්ගලික කුටුම්බ ජීවිත තුළ සම්බන්ධතාවය අරගෙන යන්න ඕනේ. මේ කාල සීමා තුළ ටිකක් සැහැල්ලුව විනෝදයෙන් වැඩ කරන්න, පවුලත් එක්ක එකතු වෙලා ওই විනෝදකාමී දේවල් කරන්න, ටිකක් දුර ගමන් බිම යන්න, ඔය එක එක සතුරු වෙන්න පුළුවන් දේවල් පවත්වන්න, සාද ඒ වගේ දේවල් අන්න කෙටි කෙටි ගමන් බිමන් තුළ විනෝද ගමන් යන්න. මේ කාලේ ඔන්න කටකලග්න හිමියන්ට පෞද්ගලික කුටුම්බ ජීවිත තුළ සාර්ථකන වගේම කුඩා දරුදරුවෝ ඉන්න නම් අන්න ඔවුන් කරන කටයුතු තුළ මේ කාලේ යම්කිසි ඔවුන්ගේ සාර්ථකත්වයක් ඔවුන් කරන ක්‍රියාකාරකම් තුළ සතුටක් ලබන්න හැකියාව පතනවා. ඒදී හැමදේ තුළම මනසර යම්කිසි සුවපත් භාවයක්, යම්කිසි සැහැල්ලුවක්, සතුටක් දැනෙන කාල පරිච්ඡේදයක්. අර පහුගිය කාලේ තරම්ම තදට කියන්නේ නැත්තෙම තරම් මේ කාලේ පෞද්ගලික කුටුම්බ ජීවිත තුළ එතරම්ම ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්නේ. හැබැයි 100%ක් එහෙම කියන්නේ ඔබ පුළුවන් තරම් ඒ ගැටලු මගහැරලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි පොඩි පොඩි දේ ඒවා ඉතින් මෙහෙමනේ, ඒවා ජ්‍යොතිෂ්‍ය මතවත් මේ රාශි මතවත් රඳාපවා දෙන දේවල් නෙමෙයි, ඒවා සාමාන්‍ය ජීවිතය. ඉතින් මාසයක් තුළ පොඩි 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 බහින් බසීම් ආරවුල් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා ක්ෂණික දේවල්, ඒවා නැති වෙන, ඒවා නැත්තම් මේ ජීවිතය ඇතුළෙත් මිහිරියාව නැන්. ඒ වගේ සුළු සුළු දේවල් ගැන අපි ලොකුවට කතා කළ යුතු නැහැ. ඒ දේවල් බුද්ධියෙන් වළක්වන්න යන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධ, ආදර සම්බන්ධ තුළ මේ කාල පරිච්ඡේද තුළ පොඩ්ඩක් බැහැර වෙලා ඉන්න තරම හොඳයි. මොකද මම මේ අවුරුදු දෙකක් තිස්සේ කරකලක් නෙමෙයි කිව්වේ, ඔබට මේ ඒ රාෂ්ට්‍රකයක් කියන දෙයක් එනවනේ. ඒ රාෂ්ට්‍රකෙන් මිදෙන්න නම් තියෙන හොඳම දේ ඔය ආදරේ ප්‍රේමයේ මැත්තේ ලොකුවට යන්න යන්න එපා. ඒ තියෙන කියන්නේ තියෙනව අතරින්න කියන එක නෙමෙයි. අර ඕනට ඒ වඩා ඔබ ඒ දේ තුළ බලාපොරොත්තු වෙන, ඒ දේවල් තුළ ඕනට වඩා ඇබ්බැහි වෙලා ආදරෙන් කටයුතු කරන්න ගිහිල්ලා අර මනස නිතරම යම්කිසි දුකක් ඇති කරගන්න, මනස කඩා වට ගන්න හේතු කාරණා එදුරනේ. දැන් ඒ නිසා ඒකෙන් පාඩමක් ඉගෙන නැතිනේ. ඒ නිසා දැනට පවත්තා යන මෙච්චර කාලයක් කොහොම හරි අමාරුවෙන් පවත්තන් ආව නම් ආදර සම්පතය ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒක බයන්න බයෙන්න එපා. දැන් මේ කාලේ මේ අවුරුදු දෙකම ස්ථාවර තිබ්බනම් ආදර සම්පතයක් ඒක තමයි ඔබේ ඇත්තටම අර පතාගෙන ආපු කෙනා 90%ම. හේතුව මොකද? අර ඇතිවිච්ච පහුගිය අවුරුදු දෙක කොහොම හරි කාගෙන ඉන්දියා කියන්නේ ජීවිතේ අනිවාර්යෙන්ම ඒ තමයි පතාගෙන ආපු කෙනා. ඒ හින්දා ඒ බැඳීම් එක්ක හැබැයි මේ කාල සීමා තුළත් ගියද්දි ඕනට වඩා ඒ දේවල් වලට නැතුව අනිත්‍ය කෙනාගේ නියම් කිසාර නිදහසට බාධා කරන්නේ නැතුව හැම වෙලෙම උන්ට කරදරයක් නොවන ආකාරයෙන් අර හිතරදින වචන නොකිය යන්න ගමන අලුතෙන් ඇති වෙන සම්බන්ධතාව තුළ නම් එතරම්ම උත්සාහ දරන්න එපා. තව අපි මාස කීපයක් ඉතුරු වෙලා තියෙනවා. අපි ඉවසීමෙන් තුළ යම් උපරිම උත්සාහ කරන. දැන් විවාහයෙන් අනිවාර්යෙන් සිදුවිය යුතු, දැන් තවත් ප්‍රමාද වෙන්න බැහැ කියලා හිතන අයට අනිව දෙස හොඳට හොයලා බලලා බුද්ධිමත්ව යම් කිසි ආකාරයකින් හොඳට කතා බහ කරලා හොඳ තේරුම් ගැනීමක් තුළ ඒ දේවල් කළාට කමන්නේ නැහැ. හැකිනම් පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. වගේම මේ කාලේ ෂණික බැඳීම් ඇති වෙන කාලයක්. ඒක විවාහක වුණත් අවිවාහක වුණත් ෂණික බැඳීම් පොඩ්ඩක් මේ කාලේ ඔබේ රාගාධික සිතුවිලි වුණත් වැඩි කාල පරිච්ඡේදයක්. ඒක නිසා ඔය කටකලග්න හිමියා මේ කාල සීමා තුළ පොඩ්ඩක් උත්සාහ දරන්න ඒ දේවල් තුළින් යම් කිසි ආකාරයෙන් වැළකින්න. මොකද හේතු වෙන්නේ මේ කාලේ ඔබට යහපත් දෙයට වැඩිපුර කාලයේදී ඒ වගේ දේවල් තුළ අර අනවශ්‍ය දේවල්ට ඇබ්බැහි වුණොත් ඒ කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න ඔබට බැරි වෙනවා. ඔබේ ආර්ථිකයට තියෙන යහපත ළඟා කරගන්න බැරි වෙනවා. අන්න ඒක නිසාවෙම කටකලග්න හිමියා චුට්ටක් ඔය අලුතෙන් තියෙන ෂණික බැඳීම්, යම් කිසි අර අවශ්‍යතාව සපුරා ගැනීම උදෙසා ඇති කරගන්න ආදර බැඳීම් වගේම මේ ප්‍රේම සම්බන්ධතාවය විතරක් නෙමෙයි, ඔය හිත මිතුරු ඇසුරුක අර මේ කාල සීමා තුළ විනෝදයක් බරයිනේ. අර නිතර නිතර සෙට් වෙන කාලයක් විශේෂයෙන් පිරිමි පාර්ශ්ව කාන්තා පාර්ශ්ව තමයි මේ කාල සීමා තුළ පොඩ්ඩක් ඔය අනවශ්‍ය විදිහේ යාළු ඉහලියෙන් ආශ්‍රය කරන්න ටිකක් පෙළඹෙන, ඔවුන් එක්ක යමසි නුසුසු දේවල් කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඒ දේවල් තුළ වඩා බුද්ධිමත්ව ඒ දේවල් මගහරවා ගනිමින් අර පහුගිය කාලේ ගත කරා වගේ සැහැල්ලුවෙන් තනියම ගත කරන තරම හොඳයි. මොකද මේ අලුත් යාළු ඉහලියෝ, අලුත් සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතාව මේ කාල සීමා තුළ ඇති වෙන කාලය. අන්න ඒ දේවල් තුළ ෂණිකව ඇති වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් පුළුවන් තරම් බුද්ධිමත්ව වැළකී ඉන්න වගක බලා ගන්න. මම කියන්නේ වෙනදට වැළකී ඉන්න කියලා. මම කියන්නේ ඔබ බුද්ධිමත්ව ඔබ හිතන දේ කරන්න උත්සාහ කරන්න, හරියි කියලා හිතන දේ කරන්න කියලා. නමුත් මේ කාලේ කෙනා වැළකී ඉන්නම කියලා හේතුව ඒ දේවල් තුළ නැත්තම් ඔබට අර ස්ථාවරත්වයක් හදා ගන්න තියෙන හොඳම தත්ත්වය මගහැරෙන ඉඩකට පවතින බැවින්. ඒ වගේ මේ කාලේ අධ්‍යාපන කටයුතු වල අධ්‍යාපන කටයුතු වල කටකලක් නිමියන්ට යහපත් කාල පරිච්ඡේදයක් මේ කාල සීමා තුළ අධ්‍යාපන ජීවිතය තුළ කැපී පෙනෙන අන්දමේ සාර්ථකත්වයක් නත් කරගන්නා වගේම ජයග්‍රහණ තත් කරගන්න
හැකයා පාතින විශේෂම විසිවෙන්දැන් පස්සේ කාල පරිච්චිද තුළ ඔන්න ඔබට හොඳ ඒකල්ට ඔබ සම්මෝක පරීක්ෂණ හෝ විභාග හෝ තරග මොකක්කෝකට සභාගෙන ඒ තුළ කැපි පෙන්න සාර්ථකත්වයක් ජයග්‍රහණයක් අත්කරගන්න හැකයා පාතිනවා. තව පොඩක් උත්සාහය නන්තිම කටතුකරොත් හොඳ සැලසුමක් එක්ක යම්කිසි ආකාරයකින් නිවැරදි ලෙස මහන්සිලා වැඩකරොත් ඒ ජයග්‍රහණය විජයග්‍රහයි තත්ත්වයට පත්කරගන්න හැකයා පාතින එක නිසා අසුළු වෙනස්කමක් සිතුවිල්ලක් තුළ ඔබට ලොකු සාර්ථකත්වයක් අධ්‍යාපන වශයෙන් ඇති කරගන්න. ඒක පාසල ණය වුණත් වේවා වෘත්ති අධ්‍යාපන ධාරණය වෙන්න පුළුවන්, ඔය කැම්පස්වල විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන ධාරණය වෙන්න පුළුවන්. හැමෝට මේ කැපී පෙනෙන තත්ත්වය පෙන්නුම් කරනවා. ඒ වගේම මේ කාලේ තියා කලාකාමී අදහස් වැඩි වන කලාව සම්බන්ධ ඉගෙන ගන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඒ කාල සම්බන්ධයෙන් රැකියාව කළත් ඔන්න ඒ අයට මේ කාලේ යහපත් කාල පරිච්ඡේදය ඒ දේවල් තුළ ඔබට සාර්ථකන ප්‍රසිද්ධියට පත්වෙන ජනප්‍රියත්වය උසුලන්න වගේම ඒවා උපයෝග කරන මුදල් හම්බ කරනට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ වගේම විශේෂ උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපනය කරන අයට අධ්‍යාපන හදාරන ගමන් රැකී රක්ෂා පොඩි පොඩි ව්‍යාපාර කරන්න මේ කාලේ යහපත් ඒ දේවල් තුළ ඔබට ලාභ අපේක්ෂාවන් යම් කිසි බලාපොරොත්තු සිද්ධ කරන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ අපි සෞඛ්‍ය සම්බන්ධ කතා කරොත් කටක ලග්න හිමියන්ට සෞඛ්‍යමය තත්ත්වයන් තුළ විශේෂයෙන් මේ කාලේ ඔය වාත රෝග තත්ත්වයන්, සෙම් රෝගී තත්ත්වයන්, පිත රෝගී තත්ත්වයන් ටිකක් බහුල වෙන කාල පරිච්ඡේදය ටිකක් නිතර නිතර හැම වෙලේම ඔය සෙම් කෝප වීම බලාපොරොත්තු වෙන තියෙන කාල පරිච්ඡේදය. තවත් පැතෙන් ගත්තහම මේ කාල පරිච්ඡේද තුළ යම් කිසි ආකාරයක ඔබ නිවැරදි ලෙස ඔබ ගන්න ආහාර වේල් ඒ නිවැරදි වෙලාවට ගන්න උත්සාහ කරන ඒ දේවල් ප්‍රමාද කරන්න යන්න එපා. මොකද හේතුව අර ප්‍රමාද වීම තුළ ඔබ යම්කිසි ආහාර රටාවේ වැරදි ආහාර රටාව තුළ ඒ අසනීපකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු කාරණා යදනවා. තවත් පැත්තකින් ඖෂධ ගන්න ඉන්නවනේ ඖෂධ ගත්තේ පොඩක් ප්‍රවේශම් ගැන නිවැරදි ඖෂධ මාත්‍රාවන් ඒ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන ඖෂධ මාත්‍රාවන් හොඳට බල්ලගන්න සමරකට පුරුද්දට අර ලියලා තියෙන දේ බලන්න නැතුව ගන්නවා. සමරකට ප්‍රති භාගයක් ගන්න තියෙන තැන පෙත්තක් ගන්නවා. අන්න ඒ වගේ දේවල් නිසා ඖෂධ නිසා යම්කිසි ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ සමහර රෝහල් ගත වෙලා ඉන්න හේතු කාරණා යෙදෙන කාලයක්. මෙහෙම පහුගිය කාල සීමාව තරම්ම තදබල ලෙස ආසනීපකාරී තත්ත්වයක් නැහැ. හැබැයි සුළු සුළු දේවල් හේතු කොටගෙන ටිකක් ඒ වගේ ප්‍රශ්න ගැටලු මුහුදෙන් හේතු කරන දෙන නැහැ. බුද්ධිමත් ඒ දේවල් තුළ කටයුතු කරන්න සෞඛ්‍ය යන විධිමත්ව සැලකිලිමත්ව කටයුතු කරගනිමින් සෞඛ්‍ය හොඳ පාලනයක් තුළ අරන් යන්න. මොකද සෞඛ්‍ය මේ වශයෙන් සෑහෙන දුරට ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කරගැනීමෙන් යන්න පුළුවන් කාලයක් ඉදිරියේ තියෙන්නේ. මේ කාල සීමාව තුළ අර ආහාර රටාව හරියට ආකාරයට පවත්වා ගන්න උත්සාහ කරන්න තරමකට ඔබ ව්‍යායාම රටාව තුළත් මේ කාලට උත්සාහ කරන්න ඇඟපත තුළ යම්කිසි ශක්තිය වර්ධනය කරගන්න ශක්තිජනක ආහාර ගන්න උත්සාහ දරන්න. අනිත් පැත්තෙන් ඖෂධ ගද්දී ටිකක් ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම වේගෙදර කුඩා දරුවෝ ඉන්නව නම් කටක ලග්න හිමියෝ විශේෂයෙන්ම අන්න පොඩක් සැලකිලිමත් වෙන්න. ඔය හිමෙන් වැඩිහිටියන්ගේ බෙහෙත් තැන් තැන් වල දාලා තියෙන පාරක් කටේ දාගන්න හේතු කාරණා යෙදෙනවා. ඒක නිසා චොට්ටක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් තුළ තමයි මේ මාසය ගෙවෙන්නේ කටක ලග්න හිමියන්ට. ඉතින් ඔය කියපු කාරණා එක ඉතින් කලබල වෙන්න ඕනේ. සැහැන සැහැල්ලුවක් දැනෙයි මේ මාසය තුළ විශේෂයෙන් 20 වෙනිදාන් පස්සේ. තවත් ඒ දේ තත්ත්වයන් යයි අර සැහැල්ලුව කෙනේ අදහස් කරන්නේ පහුගිය කාලයට සාපේක්ෂව ගොඩාක් ඔළුව තද බරගතියින් තිබිච්ච කාලයට වඩා පොඩි සැහැල්ලුවක් ඔබ හිතට දැනෙන කාල පරිච්ඡේදය. ඒ සැහැල්ලුව දීර්ඝ කාලින පවත්වා යන්න හොඳ සැලසුමක් එක්ක යන්න මම කියව පොඩි පොඩි කාරණා. අනිත් අයට බාධා ඇති වෙන ඉදිරියට කටයුතු කරන්න එපා. අනිත් අයගේ හිතට දෙන දේට කතා බහ කරන්න යන්න එපා. පුළුවන් තරම් අර ඔබ නිහඬව තමන්ගේ වැඩේ කරන් හොඳ සැලසුමක් එක්ක අනිත් අයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න උත්සාහ කරන්න. අන්න ඔය පොඩි පොඩි වෙනස්කම් ටික ඇති කරගත්තොත් උත්සාහ වුණත් ඔය චුට්ටක් වැඩි කරගෙන කම්මැලිකම චුට්ටක් අඩු කරගත්තොත් ඔන්න කටක ලග්න හිමියන්ට මේ මාසේ තරනේ මේ ඉදිරියත් අතිශයෙන් යහපත්. එහෙනම් ඒ යහපත් වෙන ගමනේ හොඳ පියවරක් ටිකක් ගැම්මෙන් පියවරක් සාමාන්‍ය වෙනදා වගේ අඩියෙන් අඩියටත් වඩා පියවරල් දෙකක් විතර හොඳ පිම්බක් පැනගන්න පුළුවන් මාසයක් මේක. ඒකට තමයි මම කියපු විදිහට ඔබ වෙනස් විය යුතුයි. මහා අමාරු දේවල් නෙමෙයි. ඒ නිසා බය වෙන්න එපා. වීඩියෝ අවසන් කරලා පිළියම් පිළියම් නිවැරදිව කරන්න. එතකොට මේ මාසයේ 100%ක්ම කටක ලග්න හිමියන්ට සුබ කරගන්න හැකියාව පවතින අසුබ දේවල් 100%ක්ම අගහරවා ගන්න පුළුවන්. තමන්ට හැකි පමණින් මේ දේවල් කරලා මනස තවත් සැහැල්ලුවෙන් යම්කිසි ආකාරයෙන් මනස හොඳ බුද්ධිමත් භාවයක් ඇති කරගන්න ඒ දේ තුළ නිවැරදි තීන තීරණ ගන්න නිවැරදි ඉලක්කයට වැඩ කරන්න ඔබට දිනන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යොමු වෙමු මේ වැඩසටහනේ ඉතා සුවිශේෂීවම පැත්තට. මොකද්ද මේ මාසය තුළ තියෙන අසුභකාරී දෙයක් ඇත්න ඒ අසුභකාරී දේ සුභ කරගන්න විදිහ මේ මාසයේ සිරසියා සුභ කරගන්න කරන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් විශේෂ වශයෙන්ම මේ පිළියම් පිළිවෙත් කරද්දී මේ ඔබට හැකි පමණින් ඔබ කරන්න උත්සාහන සමහරකට විදේශගතලා ඉන්නට මේ කියන සමහර දේවල් කරන්න බෑ. පන්සල් වලට යන තමන්ගේ ආගම ස්ථාන වලට යන්න නැත්නම් ඔය කියන සමහර පිළිවෙත් කරන්න ඔබට අපහසුයි. නමුත් තමන්ට හැකි පරිදි ඔබ දේ කරන්න.
විශේෂයෙන්ම මේ දැන් ඔය බෝධි පූජා තියන නැත්නම් ඔය කටයුතු කරන්න ගියද්දි ඔබට පන්සලට යන්න බෑ. කමන්නේ ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ ඔබ ඒක භාවනාවක් ඇතුළේ බෝධියක් ගාව ඉන්න කියලා තියාගන්න. මේ උදාහරණයක් කියන්නේ ඔබ ඒ දේ කරන්න. එතකොට විදේශගතලා ඉන්න කලබල වෙන්න එපා. මට මේවා කරන්න බෑ කියන එක නෑ. භාවනාවතොල ඊටා විශේෂ දෙයක් කරන්න පුළුවන්. හිත තමයි අපිට තියෙන ශක්තිමත්ම දේ. හිත ශක්තිමත් කරගත්තොත් හිත තුළ ඔබේ සිතවිල්ල තුළ කරන්න බැරි දෙයක් නෑ. අන්න ඒක නිසා ඒ තැනට හිත ගෙනිච්චොත් ඔබට ඔය ඕනෑම කාරණාතුල ඕනම අසුභ දෙයක් තුළ ජීවිතය දිනන්න පුළුවන්. කොච්චර නරක කාලයක් කිව්වත් ජීවිතේ උපරිමයෙන්ම දිනන්න පුළුවන්. ඒ නිසා අනං අපි කතා කරමු මොනවද මේ පිළියම් පිළියොත් මේ මාසෙට අදාළව කරන්න කියන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දවස් සංඝාරුව දවසක් නෙමෙයි. මේ 3 වෙනිදා දවසේ ඔබට බෝධි පූජාවක් පවත්වන්න පුළුවන්. අනිත් විශේෂිතම කාරණාව කියන්නේ මේ බෞද්ධනෝ අන්‍යාගමික අය එදාට තමන්ගේ ආගම දහමකට කටයුතු කරත් ගැටලුවක් නැහැ. ඒට වෙලාවට ඔබගේ ආගමේ අනුව කටයුතු දැන් කතෝලික අය ශුද්ධෝ පෑපතන හින්දු අය එහෙම පූජාවක් තියන්න එහෙම නැත්නම් ඉස්ලාම් අය තමන්ගේ ඒ ආගමට අනුව කටයුතු කරන්න ඒ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බෝධි පූජාව කියන එක බෞද්ධයින්ට විතරක් අයිති වෙච්ච ක්‍රමයක් නෙමෙයි. මේක මේ බෝධි පූජාව කියන රජන්ට බෝධිය කියන එක සම්බන්ධ වීමත් එක්කනේ මේ කියන දේ තුළ මේ බෞද්ධ අයට වෙන්නේ. නමුත් මේ දේ තුළ තියෙන ඉතාමත්ම ගැඹුරු භාවනාවක්. ඒක නිසා වෙනත් ආගම කෙනෙක් වුණත් කමක් නැහැ ඔබට කරන්න හැකිනම් ඔබ බෝධි පූජාව කළත් ගැටලුවක් නැහැ. හැබැයි එහෙම අකමැති නම් ඒ දවසට තමන්ගේ ආගම දහම රණුව කටයුතු කරන්න. විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට, ශිව දෙවියන්ට, පාර්වති මෑණියන්ට පුද පූජා පවත්වන්න බාරහාර වෙන්න පුළුවන්. ඒ වගේම කතෝලික අයට, දේව මෑණියන්ට, ඒ වගේම ශුද්ධෝ ජුසීමතුමන්ට, මහා සන්තියගමතුමන්ට පූජාවල් නුවාන පවත්වන්න බාරහාර වෙනවන. ඒ කාලේ යහපත් මෙහෙමයි. 3 වෙනිදා බැරුව ගියොත් ඔබ වෙනත් දවසක් හොදාගත්තර කිසි ගැටලුවක් නැහැ. හැකිනම් 3 වෙනිදා කරන එක හොඳයි. හැබැයි 2 වෙනිදා නොවන දවසක් වෙනවා. දැන් ඔය 1 දවසක් එපා කියන එක සමහරුට ප්‍රශ්න වෙලා තියෙනවා. සමහරු කියනවා මේක අසුබ දිනයද? නැහැ. එදා අමාවක පෝය දිනින්ද එපා කියන. නැතුව වෙන කිසිම ගැටලුවක් ඒ දවසේ අසුබභාවයක් නැහැ. ඒක මට කලින් කියන්න බැරුවා. ගොඩ දෙනෙක් ඔක ප්‍රශ්නයක් කරගෙන ප්‍රශ්න කරන්න කරලා තිබ්බා. අන්න දැනගන්න එදාට කිසිම අසුබත්වයක් නෙමෙයි. මාස පෝය දිනේ හිඳයි ඒ දවස යොදා ගන්න එපා කියන එක අදහස් කරේ. ඉතින් 3 වෙනිදා හැකිනම් හොඳයි. නැත්තම් 2 වෙනිදා නොවන ඕනෑම දවසක මේ දේ කරන්න. විශේෂ වශයෙන්ම මේ බෝධි පූජාව සඳහා ඔබ පාට පාට මල් කියන්නේ විචිත්‍ර වර්ණ මල් යොදා ගන්නවා නම් වඩා හොඳයි. ඒකට විශේෂ වශයෙන්ම රතු, නිල්, සුදු, කහ කියන වර්ණ අනිවාර්යයෙන්ම යොදා ගන්න උත්සාහ කරන්න. පුළුවන් අර අපි හැමදාම කියන බෝධි පූජාව පවත්වලා ඒ බෝධි පූජාව කරන්න යද්දි අර විශේෂයෙන්ම අර යන්න ඕන කාරණාව තමයි ආ 3 වරක් පිරිසුදු රෙදි කඩකින් පෙරාගත් පැන් යම් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බෝධිය නාවන කල තුනකට වගේ ප්‍රමාණවත් වෙන ආකාරයට 3 වරක් පෙරාගෙන එතනට කියලා පෙරාගත්තත් කමන්නේ නැහැ. බෝධිය ආසන්නයට නැත්තම් ඔබ ගෙදරින් එක කරන් ගියත් කමන්නේ නැහැ. යද්දි අර කියපු වර විචිත්‍ර වර්ණ මල් සාමාන්‍ය අරගෙන සුවඳ ද්‍රව්‍ය ටික ඒ වගේම අර ජලයේ ප්‍රමාණය අරගෙන ඒ වගේම අර හැමදාම අරගෙන දිග නූල් කඩක් කියන එකට අධික කියන්නේ සෑහෙන දිග වෙන්න ඕන කියන දා නූල් 5ක් වගේ අරගෙන හොඳයි. ඒ වගේම මම ඖෂධ කීපයක් කියන්න හැකිනම් ඖෂධ පූජාවක් තියන්න. මේ විශේෂයෙන් මේ අසනීපය ඒ අසනීපලා ඉන්න අය නිරෝගී භාවය පතා මේ දේවල් කරනවා නම් විශේෂයෙන් මරා යන්න මේ ওই මල් වලට එකතු කරගන්න ඉද්ද මල් ටිකුයි සමන් මල් සමන් පිච්ච මල් තියෙන. හැබැයි මේ පොඩි ප්‍රමාණයක් මේ ඖෂධ පූජාව සඳහා තියාගන්න ඕන. එහෙනම් ඉද්ද මල්, සමන් මල්, සුවඳ කොට්ට, කරද මුඟු, කොකුම් පොතු. ඔන්න ඔය කියන ඖෂධ වර්ග ටික අරගෙන යන්න ඖෂධ පූජාව සඳහා. ඒ වගේම හැකිනම් සාමාන්‍යයෙන් ඔබ පහන් දැල්ලද්දි ඒකට සම්පූර්ණයෙන් දාන නෙමෙයි හැකිනම් සම්පූර්ණයෙන් කරන්න නැත්තම් ඒ දැල්ලන පහන්වට එලෙඟි තෙල් ස්වල්පයක් එකතු කරගන්න පුළුවන් නම් වඩා යහපත්. ඒ වගේම ඖෂධ පූජාව සඳහා එලෙඟි තෙල් ස්වල්පයක් තබන්න. ඒ වගේම දැන් ඒ දවසේ ඒ වැඩ කරද්දී පුළුවන් නම් එදා නිර්මාංශනන ඒ දවසේ මේ මාංශ වැළඳීම තුළ මේ පාප කර්මය මේ ඉතා පවක් කියන එක නෙමෙයි මේක අදහස් කරන්නේ. අර මම හැමදාම කියන්නේ මේක ප්‍රතිපත්ති මේක අර දැන් මස් මාංශ කන කෙනෙක් අර දවසක් මස් මාංශ නොකා ඉඳීම තුළ යම්කිසි ප්‍රතිපත්මේ වශයෙන් ඔබ අර මම සරලව කියන මර්ධන ක්‍රියාවක් ඔබ තුළ සිදු වෙනවා. ආ ඒ තුළ අර ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකයි නැත්නම් නැතුව මේ මස් මාංශ කන අය පවුකාරයෝ මස් මාංශ නොකන අය පින්වන්තයෝ කියන එක නෙමෙයි කොහොමද අදහස් කරන්නේ. එදාට පුළුවන් නිර්මාංශ වෙන්න. අනිත් කාරණා තමයි ඔබට ඒ පන්සලකට හෝ ඒ ස්ථානකට යන්න අපහසු නම් ඒ බෝධියක් ගාවට යන්න අපහසු නම් ඔබ නිවසේ ඉඳන් මේ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. මං කිව්වේ ඔබ හිතන පතන දේ විතරයි වැදගත්. ඔබ ඒ ගෙදර ඉඳන් කරද්දි ඔබ හිතින් හිතාගත්තොත් මං ඉන්නේ ජයශ්‍රී මහා බෝධිය ගාව කියලා නැත්නම් පන්සලේ බෝධිය ගාව කියලා ඒ දේ තුළ භවනාව සිදු කරන හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ
කරන ආකාරය දෙදන් එදර පුළුවන් නිර්මාංශයලා හොඳින් පිරිසුදු වෙලා උදෑසන හෝ හවස ඒ ගැටලුවන්නේ ගිහිල්ලා ගැන බෝධියගවට යන එතැන්ට ගිහිල්ලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඒ බෝධිය සීමවාසන්නේ ඉතාමත් හොඳින් පිරිසිදු කරන එක ඔබ ගෙදර කරන ඔබ කරන ස්ථානය හොඳ පිරිසිදුව තබා ගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය පරිද්දෙන් ඔබ මල් පහන් සුවඳ දුම් ඒ සියලු දේවල් ඒ නියමිත ස්ථානවල තබලා ඊට පස්සේ අර පිරිසිදුව පෙරාගත් ජලය පිරිසිදු කරගත්ත කලතුණකට දාලා ගෙදරින් යද්දි පිරිසු රෙදිකඩක් අරන් ගිහිල්ලා බෝධිය ගාව බිමින් ඒ රෙදිකඩ තියලා ඒ රෙදිකඩ උඩින් අන්න අර මුට්ටි තුන නැත්නම් කල තුන තියන්න. ඊට පස්සේ අර ඔබට මම නූලක් අරගෙන කිව්වනේ ඒ දිග නූල් පන්දු තුම්පටකට විතර අරගෙන අර කලේ කලවල් වල ඔබ කටවටේට ගැට ගන්න නූල්. ඒ කියන්නේ එකම නූල් කඩන්න නැතුව එකම නූල් එකකින් ගැට ගැව ඊට පස්සේ එහෙම අනිත් එකට ගෙනච්චා ඊළඟ තුන්වෙනි එකට ගෙනච්චා. ඊට පස්සේ ඒ නූල දිගටම ඔබ ඒ පවුලේ සියලු දෙනාම යනවනම් ඒ සියලු දෙනාටම අතේ තබා ගන්න පුළුවන් නූල එක කොනක් වෙනකන් දිගට. මේව ගෙදර පවුලේ හැමෝම වෙනුවෙන් වෙන වෙනම කරන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ කල තුනක් ප්‍රමාණවත් ඔය ප්‍රශ්නත් අහන සමහර. හැබැයි තමන්ටම කියලා තනියම එකක් කරන්න ඕන නම් එහෙම වෙන වෙනම කරා කියලා ගැටලුවකුත් නැහැ. එහෙනම් අර නූල පවුල හැමෝම අතින් අල්ලගෙන ඉස්සල්ලාම පන්සිල් අරගෙන අර මල් පහන් පූජා කරන ගාථාවන් කියලා ඒ සාමාන්‍ය පරිදි ඔබ බෝධි පූජා කරන සියලු ගාථාවල් කියලා අන්තිමට තුන් වතාව බැගින් ඔබ කියන්න ඕන දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දසදිසාපිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත. මේක ඔබට අර කටපාඩම් මතක නැත්තම් මොකක් හරි බලන් කිව්වත් ගමන්නේ නැත්තම් එමෙ ස්ථානට ගිහිල්ලා අර එහෙම උච්චාරණ කරපු එකක් ඔය ෆෝනේ හරි ගමන්නේ ප්ලේ කරන අනිත් අයට බාධාවක් නොවන විදියට එතන ඉන්න ඔබ ඒ දේවල් කරන ඒ සමග ඔබ උච්චාරණය කරන කොලයක් බලාගෙන හරි කිසි ගැටලුවක් නැහැ. අන්න ඒ විදියට කියලා ඊට පස්සේ ඔබ මෛත්‍රී භාවනාව කරන ඕන. ඒ කියන්නේ ඉන් අනතුරු ඒ නූල අල්ලගෙන ඔබ ප්‍රාර්ථනා කරන්න ඇස් දෙක වහගෙන ඉස්සලාම ඔබ මේ අවට තියෙන ඔය දැනෙන සුවඳවල් ගඳවල් ගැන හොඳ අවධානය යොමු කරන්න. ඔබ ටික වෙලාවක් ඉද්දි ඔබට ඒ දෙයට හුරු වෙනවා. ඒ වගේම අවට එන ශබ්ද ගැන ඔබ අවධානයින් ඔන්න ඔබ ටික වෙලාවක් යද්දි ඒකට හුරු වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ගන්න ඉහළට ගන්න එක පහළට දාන එක ඕක ගැන අවධානය යොමු කරන්න. අන්න ටික වෙලාවක් යද්දි ඔබ තුල යම්කිසි මානසික වශයෙන් හිස් බවක් දැනෙනවා. ඔබට අර ඉස්සල්ලාම මුලින්ම කරන මුලින්ම ඔබට තියෙන ප්‍රශ්න කරදර ගැටලු යහපත් දේවල් හිතලා ඉන්න ඉස්සල්. ඊට පස්සේ අර කියපු විදිහට අවට ශබ්ද වලට අවට ගඳ සුවඳට අවධානය යොමු කරලා හුස්ම ගන්න දේට යොමු කරලා ටික වෙලාවක් යද්දි ඔබට අමුතු හිස් බවක් සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට ඔබ හිතන්න සියලු සත්ත්වනි දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කිය කීප වතාවක් පුළුවන් නම් 21 වතාවක් විතර හිතින් ප්‍රාර්ථනා කරලා ඊට පස්සේ අර පැන් කලයේ බැගින් අරගෙන එක කලයක් අර ඉතිපිසෝ ගාතව කියමින් තුන් වරක් බෝධිය වට යන්න. ඊට පස්සේ බෝධිය නාවද්දි හැමදාම කියන වගේ වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණය කල තුනෙන්ම වතුර පොඩ පොඩ ඉතුරු කරගන්න. ඒ කියන්නේ එක කලකින් කෝප්පයක් වගේ ඉතුරු කරගන්න. ඉතුරු කරගෙන ඊට පස්සේ අර හිස් කල අර කිරිපු අර ප්‍රතිකඩ උඩින්ම තියලා නැවත ඒ බෝධි වටේ කල තුන බෝධිය නැවුවට පස්සේ ඉඳගෙන නැවත ඔබ ඇස් දෙක වාගෙන මෛත්‍රී භාවනාව කරන්න සියලු සත්වෙනි දුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කීපවතාවක් ඔබට හැකි වෙලාවක් ඔබට හිත සැනසෙන ඕනෑම වෙලාවක් එතන ඉඳලා නැත්නම් ඔබ ඉන්න නිවසේ හරි ගමන්නේ දැන් නිවසේ කරද්දී බෝධිය වටේ වට කීපයක් යන්න අවශ්‍ය හැකියාවක් නැහැ නේ ඔබට බෝධි නැහැ නේ. එහෙනම් ඔබ ඒ පැන් කලේ අතට අරගෙන ඔබ බෝධිය වටේ යනවා කියලා හිතාගන්නෙමි. ඒ ඉතිපිසෝ ගාතාව කියමින් තුන් වරක් යන විදිහට නාල අර වැඩි වතුර ප්‍රමාණය කියන්නේ බෝධියට වක් කරන ප්‍රමාණය ගෙදර ළඟ තියෙන ගසකට හරි මල් පෝච්චි හරි කමන්නේ වක් කරන්න. කිසි ගැටලුවක් නැහැ. බැරිම නම් සිංක් එකට වැක් කරුවොත් ගැටලුවක් නැහැ. ඒ දේ තුල තියෙන්නේ ඔබේ සිතුවිල්ල පමණයි. ඉතින් ඔය දේවල් කරලා අර ඉතුරු වෙච්ච වතුර කෝප්ප තුන තියෙනවනේ දැන් ඒ මුනේ කල තුනි. එහෙනම් ඔබ හිස් බෝතලයක් අරන් ගිහලා වතුර අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. පැන් අරන් ගිය බෝතල හරි කමන්නේ නැහැ. ඒක පුරෝගෙන ගෙදර අරගෙන. ගේන පැන් ඔබ හැමදාම මේ මාසේ හැමදාම උදෑසන අවදිච්ච ගාම කියන්නේ ඔබ පිරිසුදු වෙලා දත්මදල මුණ හොදලා ඒක සීලු කටයුතු කරලා ඒකෙන් පොඩ්ඩක් බොන්න. ඒ වගේම තව ස්වල්පයක් අතට අරගෙන ඔබගේ මුණ පොඩ්ඩක් හොදා ගන්න. මේක ගෙදර හැමෝම කරන්න. ඒ කරන ඒ දේ තුල ඔබගේ අර මාසය තුල ඒ දිනය තුල කරන කටයුතු සාර්ථක කරගෙන ඊට වගේම ඔබේ මානසික යම්කිසි ආකාරයකින් තියෙන ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝගවලින් සුවය ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ හැම දේ තුළම සියලුම කටයුතු සාර්ථකත්වය ජයග්‍රහණය තුළ ආර්ථික මේ වශයෙන් සාර්ථකත්වයක් අත්කර ගන්නත් හැකියි. මේ හැම දේ තුළම තියෙන හිත තුළ ධනාත්මක භාවය ඇති කිරීම තුළ අර
බලපාන රිනාාත්මක සියරුදේ ඉවත්වීම මේකයි වැදත්වාවේ. එනිසා හැකි හැමෝම මේදේ කරන උත්සාහන ඉතාමත්ම වැදගත්දයක් මේකම එකයි මේ ඔබට පැහැදිලිම මේ අර පියවරෙන් පියවර ඉතාමත්ම සරල විදිර කියලා කරන්න උත්සාහ කරන්නේ. මොකද මේදේ නිවැරදිව කරගත හැකි නම් ඔබේ ජීවිතේ ප්‍රබල යහපත් පෙරලියක් ඇති කරගන්න ඔබට හැකියාපදන් ජීවිතයට ඔබේ මනසට ගත හැකිදේ අතිශයෙන් බොහොම. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට කරන්න. ඒ වගේම හැමදාම කියන දේ අනිවාර්යයෙන් උදෑසන ආදිච්චකම රාත්‍රින්ද පෙර මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජායනා කරන්න මේ සූ ටීවි තුල නිවැරදි අතිශය නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් රෙකෝඩ් කරලා දෙනවා. ඔබ උදේ නැගිටලා ඇඳේ ඉඳගෙනම ඒ පිරිත් ඔබේ හෙඩ්ෆෝන් එකක් ගන්න හරි ගමන්නේ ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ අන්තිමට මෛත්‍රී භාවනාව ටිකක් කරලා දවසේ වැඩ කරන්න. ඒ වගේම නිදා ගන්න පෙරත් ඒ විදිහම ශ්‍රවණය කරලා මෛත්‍රී භාවනා කරලා නිදා ගන්න. මේ විදිහට ඔබ ජීවිතයේ ඉදිරියට යන ඔබ හිතා ගන්න බැරිද ඔබේ ධනාත්මක වායත්තේ. මේක නෙමෙයි මහා ලොකු දෙයක් නෙමෙයි මේවා මොනවාද කියලා හිතෙයි. නමුත් ඕක මාසයක් දෙකක් කරන් යන්නකෝ ඔබටම පැහැදිලි වෙවි වෙන දේ. හිතා ගන්න බැරි වෙවි ජීවිතේ. හිතා ගන්න බැරි තැන්වලදී ඔබට ජයග්‍රහණත්වයේදී අනතුරු වලින් මිදීම ලැබෙවි. ඔබට සමහර තැන්වලදී අර ජයග්‍රහණයක් කොහෙත්ම නැති තැනක වුණත් ජයග්‍රහණයක් ගන්නවා. ඔබට සහායට ඕන තරම් කට්ටිය ඉඳිවි. හිතා ගන්න බැරි දේවල් වෙවි. ඒක මම කියලා දන්නේ නැහැ. ඔබ කරලා බලන්න. මොකද මේ කරලා ජීවිතේ දිනපු අය දැන් ඕන තරම් සාක්ෂි තියෙන වසර ගාන තිස්සේ ජීවිතේ නරකම කාල දශාවක් කියන්නේ මේක ඒ රාශියක වෙලා බැලුවොත් කියන්නේ මේ කාලේ ගොඩාක් පරිස්සම් කරන නරක කාලයක් කියලා. නමුත් මේ දේවල් කිරීම තුළ ජීවිතේ මෙතරම් යහපත් කාලයක් කවදාකවත් අවිලා නැහැ කියන මේ අය ගෝණ තරම් ඉන්න. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කටකලග්න හිමියන්ට නේ ඒ රාශියක වැඩියෙන්ම යන්නේ. ඒ වගේම කුම්භ ලග්නයේට ඒ වගේම මීන ලග්නයේට අන්න ඒ ලග්න හිමියෝ විශේෂ මකර ලග්නයට තියෙනවා. ඒ වගේම ඔබේ කේන්සරන් තුළ චන්ද්‍රය ඉන්න තැන් වල 90 ඒ රාශියක ක්‍රියාත්මක වෙනවා. ඔය කුමන නරක කාල දශාවක් ගෙවුවත් මුන දසාවල් ගෙව්වත් ඔබට යහපතක් වෙනවා කියන එකට සාක්ෂි වුණ තරම් දැන්න. ගිහිලා පහුගිය වීඩියෝ වල කමෙන්ට් බලනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ඒ ආකාරයටම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අර මම ඔබට කියනවා අර මාසේ ආරම්භක දවසේ උදෑසන සූර්ය උදාවන වෙලාව ඉස්සලාම හොයාගන්න. ඔබ කොයි රටේ හිටියත් ඔබ Google එකට ගිහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය සහ දැන් අපිට ඔබ මේ වැඩසටහන කරන්න මේ කියන පිළිවෙත කරන්නේ පළවෙනිදානේ. ඒ කියන්නේ සැප්තැම්බර් පළවෙනිදා කියන සැප්තැම්බර් පළවෙනිදා කියලා 2024 ටයිප් කරලා සර්ච් කරාම ඔන්න සැප්තැම්බර් පළවෙනිදා ඔබ ලෝකෙ කොහේ හිටියත් මොන නගරේ හිටියත් සූර්ය උදාන වෙලා වෙනවා. හැබැයි බැරිලත් මේ වැඩසටහන හරි සැප්තැම්බර් පළවෙනිදා පහුවෙලා ඔබ ඊළඟ දවසේ ඔබට මේ වැඩසටහන ඊළඟ දවසේ මේ දේ පටන් ගන්න කැසි ගැටලුවන්නේ සැප්තැම්බර් මාසේ මැදින්දන් හරි පටන් ගන්න. ඊට පස්සේ ඔක්තෝබර් ඉඳන් දිගටම පළවෙනිදා කරන් ගියත් ගැටලුවන්නේ. එහෙනම් ඒ දිනේට අදාළව සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න. මේක ඒක හොයාගෙන ඊට පැකටතර කලින් නැගිටලා ඉස්සලාම හොඳින් පිරිසිදු වෙන්න. නාන්න පුළුවන් නෑ නාන්න අසනීප තියෙන නාන්න යන්න එපා. කොහොම හරි හොඳට පිරිසිදු වෙලා ඊට පස්සේ ඔබගේ ආගම දහම රටු වතාවන්තික. ඒ කියන්නේ අර මං කියෝ පිරිත් එක ඉස්සලාම ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන්න. ඊට පස්සේ ඒ බුදු පහන් තියෙන කටයුතු කරලා තමන්ගේ ආගම රටු කටයුතු කරලා ඊට පස්සේ ඔබ මේ මාසේ මීපැණි මිශ්‍ර කිරිබතක් සකස් කර. මීපැණි පොඩ්ඩක් දැම්මම මැති. මේ කිරිබත සකස් කරවලදී ඔබ කරන්න අවශ්‍ය නැහැ සුදු කැකුළු හරෙන් ගෙදර වෙන කෙනෙක් ලවා හරි කමක් නැහැ. මීපැණි පොඩක් මිශ්‍ර කරලා මේ කිරිබත් සකස් කරගෙන ඒ ඉස්සර ඊට පස්සේ ඒ කිරිබත් එක ආහාරයට අරගෙන ඔබ මේසයක් ගාව වාඩි වෙලා ඔබ ලියන්න මේ මාසේ ඔබට තියෙන යන වියදම්. ඒ කියන්නේ ඔබ ගිය මාසේ වියදම් එක සංසන්දනය කරලා බැලුවාගෙන ඔබට ආහාර සඳහා මෙපමණයි ගමනාගමන මෙපමණයි අධ්‍යාපනය සෞඛ්‍ය මේ හැමදේම මාසේ යම් කිසි ආකාරයෙන් ඔබට අරමුණක් තියෙන මේ වගේ වියදමක් කියාවි කියලා අන්න ඒක ලියන්න. ලියලා අන්තිමට ඉතිරි කිරීම සඳහා රුපියල් 500ක් දාකරලෙන් මේ මාසේ ඉතිරි කරනවා කියලා. ඒක ලියලා මේක එකතු කරන්න. මේක එකතු කරපුවම ඔබට දල අගයක් යනවා මේ මාසේ ජීවත් වීමට. ඉතින් මේ කියන පිළිවෙතින් නොඋනත් බැහැර වෙන දේ කාරණාවකුත් මම කියන්න. එතකොට ඔබ උත්සාහ කරන්න මේ මාසේ විහිදම් කරද්දී ඒ ලියපු වියදම වැඩිපුර යන්න නොදී ඉන්න. පුළුවන් තරම් අභිභව යන්න නොදී ඉන්න රුපියල් 100ක් 200ක් හරි අඩු කරගන්න. ඒ ඉතිරි කරගන්න රුපියල් 100 200 අර ඉතිරිය කියන එකට එකතු කරගන්න. ඒක මේ පිළිවෙතේ තියෙන දෙයක් නෙමෙයි. මේක ඔබට මේ යම් කිසි ආකාරයෙන් ඔබ සැලසුම හදාගන්න විදියක් මම මේ අතරේකව කිව්වේ. අන්න එහෙම කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේක ලියලා පිළිවෙතට අනුව අර සූර්ය උදාන වේලාව අපි දැනගත්තාන්. ඒ වේලාවට ඔබ නැගෙනහිර දිසා බලන්න. ඔබට සමහරට සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. සමහර අය ගොඩනැගිලිවල ඉන්නේ. සමහර රටවල් වලට තියෙන තත්ත්වෙන් තුල සූර්ය උදා වෙන වෙලාව පේන්නේ නැහැ. වැස්ස වෙන්න පුළුවන් මේ කාල වාචය. එහෙනම් ඔබ නැගෙනහිර දිසා බලාගෙන සූර්යදේවිය නමස්කාර කරනවා. නමස්කාර කරනවා කියන්නේ ඔබ සූර්යදේවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේක විද්‍යාවන් පිළිගන්න කාරණානේ. ඇයි සූර්ය දෙවියෝ කියලා හැඳින්වීම වරදන්නේ නැත්තේ? මොකද මේ ලෝකේ රඳා පැවැත්ම තියෙන්නේ සූර්ය මත. මේ ගස්වල ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය තුළ සිදුවෙන්නේ සූර්ය ආලෝකය මත. එහෙනම් අපිට මේ සියලු දේ දෙන කෙනා දෙවියෝ ලෙස හැඳින්වීම කිසි ගැටලුවක් නැහැ. එහෙනම් ඔබ ඕම් සූර්යාය නමහං කියලා කීප වතාවක් කියලා පුළුවන් නම් 7 වතාවක් 21 වතාවක් හරි ගමන කියලා
සූර්යදේව නමස්කාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න. මේ මාසය තුළ මට මේ ජීවිතේට මෙන්න මේ වගේ මුදලක් අවශ්‍ය වෙනවා. මං කරන රැකියාව තුළ, මං කරන ආදායම් මාර්ග තුළ, සාධාරණ ක්‍රමවේදයන් තුළ මට මේ දේ උපයා ගැනීම ලැබේවා. රස්සාවක් නැතුව, කිසි දෙයක් කරන්නේ නැතුව උපයා ගන්න බෑනේ. මේ ගෙදර නිදියේ ඉඳලා මේ දේ කරන්න බෑ. ඔබට කරන්න ඔබ කරන රැකියාව තුළ, ඒ කරන දේ තුළ, නැත රැකියාව නැත්නම් රැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර. ප්‍රාර්ථනා කරලා මේ දේ මට උපයා ගන්න ලැබේවා. මේ දේවල් තුළ අර තියෙන බාධාව කාලගුණයෙන් ගැටළු වෙන්න පුළුවන්. නැත්නම් අසනීපකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හෝ තත්ත්වෙන් තුළ මේ මාසේ රැකියාවට තමන්ගේ ජීවිතයට බාධා කෙල්ලෙන්න පුළුවන්. අන්න ඒ බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න, මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්ත්වයන්, ඇසර නොපෙනෙන ජීවිය, විශාල ජීවිය, නපුරු සතා, අහිංසක සතා, ඒ කිසි දෙයක් අදාළ මේ සියලු ජීවීන්ට අවම වශයෙන් තමන්ට මේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර පාන ටිකවත් සපයා ගන්න හැකියාව මේ මාස තුළ ලැබේවා. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා අන්න ටික වෙලා පුළුවන් නම් මෛත්‍රී භාවනා කරලා ඔබ ඔබගේ මාසේ කටයුතු ආරම්භ කරන්න. කරන් යන්නකෝ. ඔබටම පැහැදිලි වේවි මේ දේවල් තුළ ජීවිතේ සාර්ථක වෙන ආකාරය. පුළුවන් නම් ඒ හැකියාව පරිදි හැම මාසෙම මේ දේ කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක්, ප්‍රබල වෙනසක්, යහපතක්, ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්න ඔබට හැකියාව පදන. මේ සියලු දේ ජීවිතේ මමත් කරලා අත්දැකීම් තුළ කියන දේවල්. නැතුව ඒව අත්හදා බලන්නේ නැතුව ඔය පොත්පත්වල තියෙන පමණින් කිව්ව දේවල් නෙමෙයි. ඒ දේවල් කරලා ජීවිතේ සාර්ථක කරගනිමින් මං කියන දේවල්. ඒ නිසා ඒ දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම මාසේ එක දවසක්, පුළුවන් නම් සිකුරාදා දවසක් වෙනවනම් වඩා හොඳයි, දිවා ආහාර වේල නිරාහාරව ඉන්න උත්සාහ කරන්න. මේ නිරාහාර වීම තුළ තියෙන මර්ධන ක්‍රියාවලියක් නොහැකි අය කරන්න එපා. අසනීප තියෙන අය කුඩා දරුවෝ කරන්න ඕනේ නැහැ. ඒ අය කෑම පාර්සලයක් කියන්නේ අහිංසක කෙනෙකුට, කන නැති කෙනෙකුට අසන සතෙකුට දුන්න දීලා ඉන්න එක කමක් නැහැ. හැකිනම් තමන් ආහාරයෙන් වැළකී ඉඳලා ඒ ආහාර වේල ඒ කන නැති කෙනෙකුට, අහිංසක සතෙකුට දීලා පුළුවන් නම් නිරාහාර වෙන වතුර ටිකක් විතරක් බීලා උදේ 10 11 වගේ ඉඳලා හවස 4 විතරනක පුළුවන් නම් වතුර විතරක් බීලා ඉන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ මර්ධන ක්‍රියාවක් සිදු වෙනේ. මර්ධන ක්‍රියාව තුළ අපේ අකුසල් යටපත් කරන, අකුසල් තුළ තියෙන දේවල් අපිට බැහැර කරගන්න හැකි අතන. මොකද අපි විඳිනවනේ, අපි බඩගිනිනේ ඉන්නවා, බඩගින්න දරා ගන්නවා. ඒ වේදනාව තුළ අපි අකුසල් ගෙවන්නේ. ඒ වගේම ඒ ඇයි අපි බඩගින්න ඉන්නේ, අපේ වේල අර අපි මේ විඳින වේදනාව සෑහෙන විදිහට විඳින කෙනෙකුට දීලා ඒ ආහාර වේල අන්න කුසල් වැඩිම. මේ ඉතාමත්ම බලගත් පිළිවෙතක්. ඒ නිසා පුළුවන් නම් ඒ දේ කරන්න. කොහෙත්ම ඔබ යම්කිසි ආකාරකින් ආහාර ගැනීම තුළ ඔබට බඩගින දරා ගන්න බැරිකම ආහාර ආරම්භ වෙන කියලා දුන්නා කියලා ඒකේ පින අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර අකුසල් සංසිඳවා ගැනීමට සහායක් වෙනවා ඔබ ඒ නිර්ආහාර වින්දීමේ, ඒ බඩගින වේදනාව දැරීම තුළ. එයා ඊට වටිනාකමක් දෙන නිසා ඒ දේ කරන්න වග බලා ගන්න. ඔය කියන දේවල් තුළ අර කිතුණු කතෝලිකයාටත් මම කිව්වා මුලින්ම අර කියපු කාරණාත් එක්ක ඒ දේව මෑණියන්ට ශුද්ධ ජොසිමත මහා සන්තයාගමතුමාට නුවණ පවත්වන වගේම බ්‍රහස්වෙන්ද රෑ එක්වරු ශීලයේ රැකලා බුලුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, භවනාත්ම ශුද්ධෝපයක් ගත කරන්න ඔබට ඒ තුළ සාර්ථක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සදාසරණ වහන්සේ බදා දවස්වල සහභාගී වෙන්න ඒ දේ තුළ ඔබට සාර්ථකත්වයක් කරනවා. වගේම සිකුරාද දවස්වල පුළුවන් නම් දිව හර්දේ නුවානේ, දිව සප්ස නුවානේ කියන්නේ. ඒ වගේම ගල්ලෙනේ යාඥාව අනිවාර්යයෙන්ම කටපාඩමින් පුළුවන් නම් දැනගින්න. ඒව අර හැම වෙලෙම ඔබට අනතුරක්, කරදරයක්, දුකක් දැනෙන, වෛරයක්, තරහක් දැනෙන හැම වෙලෙම ඇස් දෙක වහගෙන කීප වතාවක් ඒ ගල්ලෙන යාඥාව ඔබ උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඒ වෙනසක් ඇති වේ. ඔබට තියෙන අසාර්ථක භාවයන් තුළ සාර්ථකත්වයේ වගේම ඔබට උත්තර නැති තැන්වල උත්තර ලැබේවි, වෛරය නැති වේවි, දුක නැති වේවි, ජීවිතයේ ප්‍රශ්නවල උත්තර ලැබේවි. ඒ දේවල් තුළ ජීවත් වෙන උත්සාහ කරන. ඉතින් මම කිතුණු අයටයි බෞද්ධ අයටයි විතරයි මේ කතා කරන්න කියලා, සමහරු හින්දු අයට විතරයි කියලා නෑ. මම දන්න ක්‍රමවේදයන් තුළ ඒ ආගම් ගැන තමයි. අනිකුත් ආගම් වල ගැටලුවක් කරගන්න එපා. ඔබේ ආගමට දහමට අනුව නිවැරදිව කට දහමට අනුව කටයුතු කරන්න. මොකද දහම තුල කිසිම ආගමක නරකක් නැහැ. ඕකට ඔය ආගම් වලට වෙන් කරගන්න ගිහිල්ලා මිනිස්සුන් බෙදීම තුල ඇති කරගන්නා යම්කිසි නීති වේද ක්‍රමවේද තුල ගැටලු පැවතියත් ඕනෑම දහමක තියෙන යහපත් දේ පමණයි. එහෙනම් යහපත කරන්න, අනිත්‍ය වෙනුවෙන් අසරණ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න, අසරණ දරුවෙක් වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න, වය වෘද්ධ කෙනෙක් වෙනුවෙන්, ආබාධිත කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මෙන්න මේ ඔය මාසේ ජනාධිපතිනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔය ඔබ බෝධි පූජාව කරාට පස්සේ, නැත්නම් ඔබ ආගමික වතාවක් කරාට පස්සේ හැම වෙලෙම රටට යහපත් නිවැරදි නායකයෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. තමන් කැමති නායකයෙක් පත් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරනවා. තමන් කැමති නායකයා නිවැරදි යහපත් කෙනෙක් පත් වේවි. එහෙනම් නිවැරදි නායකත්වයක්, නිවැරදි කෙනෙක් පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තුළ අපට මේ රටටත් යහපතක් ඇති වේවි ජීවිතය ගැන. හැබැයි මම මුලින්ම කිව්වා වගේ මත තියන්නේ, කවුරු නායකයෙක් පත් වුණත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ
උපරිමත්ය රඳාපවතින ඔබ තුළමයි. එහෙනම් කවුරු මත්වත් ඔබේ බලාපොරොත්තුවත් ඔබේ සිහිනවත් ගොඩනගන්න යන්න පාන්නේ. එහෙමනොත් තමයි අර කිව්වා වගේ සිහින නැති වෙන්නේ. සිහින බිඳ වැටෙන්නේ. තමාගේ සිහින තමාගේ බලාපොරොත්තු තමා තුළ පමණක් තබා ගනිමි. ඒට තමා තුළ උත්සාහය උනන්දුවෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් කවදාවත් ඔබේ සිහින බිඳ වටන්න කාටවත් බෑ. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න වග බලා ගන්න. ඔබට ජීවිතේ දිනන්න හැකියාව පතුනවා. කලබල වෙන්න එපා. මේ මාසය යහපත් කරගන්න ඔබට හැකියාව පතුනවා. මේ කියන ක්‍රමවේද තුළ ඔබ අනිවාර්යයෙන්ම මේ සැප්තැම්බර් මාසය ඔබේ ජීවිතේ යහපත් මාසයක් කරගන්නවා කරගන්නවාමයි. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.